ඇවිල්ල පබලු බලන ඔයා දැන් දන්නා වෙලා තියෙන දේ. පූජ මට්ටු කරන්න කෙනෙක් ආවා. ඇත්තටම පූජ පිහියෙන් නැනල මරාදාපු මලින්ද නැවතත් කරලියට ඇවිත්. ඒ නාග රාජයෙක් විදියට. ඇත්තටම ගොඩක් දෙනෙක් මේ දේ අනුමත කරන්නේ නැහැ. හේතුව මලින්ද කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. කාටත් වැරද්දක් කරපු කෙනෙක් නෙවෙයි. සුබද්‍ර අසරණ වෙලා ආවාම දරුවෙක් එක්ක තමන්ගෙම නෝනා දුව වගේම බලාගත්තා. මැරෙනකම්ම මලින්ද සුබද්‍රව සහ කුරුලුව ආරක්ෂා කරන්න මලින්ද බැඳිලා හිටියා. කුරුලුට කවදාවත් තාත්තෙක් නැති අඩුව දැනෙන්න දුන්නේ නැහැ. තමන්ගේ තාත්තටත් වඩා මලින්ද කුරුලුට ආදරණීය තාත්තෙක් වුණා. ඉතින් මලින්ද ළඟ උස්මහත් වුණ නිසා කුරුලු ඉපදුන දා ඉඳන් කුරුලු හැමෝටම උදව් කරන අහිංසක චරිතයක් බවට පත් වුණා. ඇත්තටම කුරුලු ගොඩක් වාසනාවන්තයි. ඒකට හේතුව තමයි මලින්ද වගේ අනුන්ට උදව් කරන හිත හොඳ කරුණාවන්ත තාත්තෙක් ලැබුණ නිසා. මලින්ද දරාගෙන හිටපු වගකීම් වලින් මැරුණට පස්සෙත් මිදෙන්න බැරි වුණ නිසා තමයි ඔය මලින්ද නැවතත් ඇවිත් ඉන්නේ. පූජකෙන් වගේම කරදර කරපු හැමෝගේම පළිගන්න. ඇත්තටම දැන් මලින්ද අනුලවත් හොඳටම බය කරලා ඉන්නේ. මොකද අනුලත් පූජලාට උදව් කරනවනේ. ඉතින් අනුලට පේනව නයා. හැබැයි රේෂ්මට පේන්නේ නැහැ. මොකද වැරදි නොකරපු අයට වද දෙන්න නෙවෙයි මලින්ද ණයෙක් වෙලා ඇවිත් ඉන්නේ. තමන්ගේ දුවට අනතුරු කරපු සහ කරන්න උත්සාහ කරන හැමෝම වළක්වන්න සහ දඬුවම් දෙන්න තමයි මේ නයා කටයුතු කරන්නේ. ඇත්තටම පූජ කරන වැරදි නීතියට අල්ලන්න ගොඩක් අමාරුයි. හේතුව පූජ දැන් ඒ පැත්තෙන් දැනුන් සම්භාරයක් එකතු කරගෙන ඉන්නේ. තමන් සමීපයේ ඉන්න වෙන කෙනෙක් තමන් කරන වැරද්ද බාර දීලා තමන් නිදහස් වෙනවා. එක සාක්ෂියක්වත් ඉතුරු කරන්නේ නැහැ පූජා. අර කතාවක් තියෙනවනේ, ඕනම වරද්දකට නීතියෙන් දඬුවමක් නැත්නම් ස්වභාව ධර්මයෙන් හරි දඬුවමක් තියෙනවා කියලා. ඉතින් දැන් පූජටත් වෙන්නේ ටිකම තමයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ නයා ඉදිරියේදී පූජට දෂ්ට කරනවනේ. නමුත් පූජව ඒ සැනෙන් මරලා දාන්නේ නැහැ. මොකද ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඒ තමයි පූජ කියන්නේ කුරුලුගේ සහෝදරිය. ඉතින් කුරුලුට කොයිතරම් වැරදි කළා වුණත් පුංචි සමාවක් ඒ නිසා දෙන්න පුළුවන්නේ මලින්දට. නමුත් මට හිතෙනවා මලින්ද පූජ ඉදිරියේ නාගයෙක් විදියට පෙනී හිටියනම් අර ප්‍රේම දඩේ මේ වගේ පූජ බය වෙලා වද විදලා තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඔයාට මොකද හිතෙන්නේ? මලින්ද පූජව ඒ විදියට පෙනී සිටිනාට කැමති ඔයා ලයික් එකක් දාන්න. මලින්ද පූජ ඉදිරියේ භාගයක් නයි භාගයක් මිනිස් මේ විදියට පෙනී ඉන්නවට අකමැති නම් අන්ලයික් එකක් දාන්න. මගේ වීඩියෝ එකට කැමති නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔල් දාගන්න. එතකොට මං අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න පුළුවන්. හැමදාමත් මට ශක්තියක් වෙමින් මං ළඟම ඉන්න හැම යාළුවෙක්ටම අනේක වාරයක් ස්තුතියි.